සුබම සුබ දවසක් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැම දෙනෙක්ම පසී බ්ලොග්ස් YouTube channel එකට. ඉතින් අපි පහුගිය වීඩියෝස් දෙක තුන ඇත්තටම ඉතිහාසයේ පැත්තට පොඩ්ඩක් බර වෙලා රාවණා ගැන කතා කරා. රාවණා ගැන ලංකාවේ මිනිස්සු දරන විවිධ මත ගැන අපි කතා කරා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හොඳ දැනුමක් ඒ පිළිබඳව ලබා ගන්න ඇති කියලා. ඉතින් පුංචි වෙනසක් කරලා අපහු මම එන්න හදන්නේ IT වලට. ඉතින් ඔයගොල්ලෝ කැමතිම සබ්ජෙක්ට් එක සහ මගේ channel එකේ මූලිකම සබ්ජෙක්ට් එක. ඉතින් මගෙන් පුංචි ඉල්ලීමක් කරලා තිබ්බා පහුගිය වීඩියෝ එකදී අපේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක්. ඉතින් එයාගේ ඉල්ලීම උනේ ෆොටෝෂොප් පිළිබඳ පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඉතින් මං කිව්වා YouTube වීඩියෝ හදන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම thumbnails එහෙම හොඳට හදන්න ඕනේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එකතුලින් බලාපොරොත්තු වෙන්නේ ෆොටෝෂොප් පිළිබඳ. ඉතින් අපි යමු ස්ක්‍රීන් කාස්ට් එකට. හරි, මම පොරොන්දු වුණා වගේ ඉතින් දැන් ෆොටෝෂොප් ටියුටෝරියල් එක තමයි පටන් ගන්න යන්නේ. මේ ෆොටෝෂොප් ටියුටෝරියල් එක ඉවර වෙනකොට ඕගලන්ට ෆොටෝෂොප් ගැන බේසික් දැනගන්න දෙන හැමදේම එක වීඩියෝ එකකින් මේ විදිහට ගේනවා. අපි තව වීඩියෝ එකක් හදනවා මේකෙම ෆොටෝෂොප් ගැන පොඩ්ඩක් ඇඩ්වාන්ස් දේවල් කියලා දෙන්නේ. ඉතින් මේක බේසික් ටියුටෝරියල් එක පුළ ඉක්මනට අපි ඉවරයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හරි, මුලින්ම ෆොටෝෂොප් ඕපන් කරගමු. මට ෆොටෝෂොප් තියෙන්නේ 2019 වර්ෂන් එක. ඉතින් ඕගොල්ලෝ දන්නවා කොහොමද ෆොටෝෂොප් ගන්නේ ඒ විසිර ටික. ඉතින් මම ඒ ටික කියලා දෙන්න යන්නේ. මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාම අපි දැන්ට කරපු රීසන්ට් ෆයිල්ස් ටික තමයි මෙතන මේ විදිහට පෙන්නන්නේ. ඉතින් මම මේ හදපුවා තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් අපි යන්නේ මුලින්ම මෙන්න මෙතන තියෙන ක්‍රියේට් නිව් කියන එකට. ක්‍රියේට් නිව් කියන එකට ගියාම ඔයාලට පේනවා අපිට පුළුවන් අලුතින් ෆයිල් එකක් හදන්න. අපි මුලින්ම කරන්න ඕනේ ෆයිල් එක හදන එක. ඉතින් ඒ ෆයිල් එක හදනකොට අපිට මෙතන රීසන්ට් එකේ තියෙනවා මම රීසන්ට්ලි යූස් කරපුවා. එහෙම නැත්නම් මෙතන ෆොටෝ ගියාම අපිට පුළුවන් ෆොටෝ සයිසස්, ඒ කියන්නේ 7 ඉන්චස් බයි 5 ඉන්චස් ෆොටෝ එකක් හදන්න හදන්නේ. එහෙම නැත්නම් 3 බයි 2 එකක් හදන්න හදන්නේ කියලා අපිට මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. මේ තින්නේ ෆොටෝස් හදනකොට තියෙන ගොඩක්ම ෆේමස් ඉන්චස් ප්‍රමාණය තමයි මෙතන දාලා තියෙන්නේ. ඉතින් මෙතන ප්‍රින්ට් එකට ගියාම ප්‍රින්ට් වල දිනන ලෙටර් සයිස් එක A4 A3 ඒවා. ඉතින් ඔය A4 වලට අදාළ එකක් නම් හදන්නේ මෙතනින් දාන්න ඕනේ. ඉතින් මම A4 වලට අදාළ එකක් හදන්නේ. ඉතින් මම මෙතන A4 සිලෙක්ට් කරනවා. ඔයගලන්ට පේනවා එතකොට විත් එකයි හයිට් එකයි මෙතන තියෙනවා. ඔයාලට හදිස්සියවත් මොකක්ම හරි එකක් හදන්න ඕන නම් කස්ටම් එකක්, ඔයාලට කස්ටම් එකක් මෙතනින් මාරු කරගන්නත් මේ විදිහට හැකියාව තියෙනවා. දැන් මෙතන 1000px/1000px තියෙන්නේ. ඉතින් ඔයාලට ඕන නම් මෙතන කැමති විදිහකට 2000x2000 දාන්න පුළුවන්. issue එකක් නැහැ. resolution reset කරන්නත් පුළුවන්. ඉතින් මතක තියාගන්න මෙතන width එක height එක වැඩි වෙනකොට ෆයිල් එකේ size එක වැඩි වෙනවා. ඕගොල්ලෝ board එකක් එහෙම design කරනවා වගේ දේවල් කරනවා නම් ඉතින් අනිවාර්යෙන් මේ දේවල් වැඩි වෙනකොට ෆයිල් size එකත් වැඩි වෙනවා. ඒක මතක ගන්න එපා. ඉතින් මෙතන websites වලට මොනවා හරි mockup එකක් හදනවා නම් මේ තියෙන ඒවා MacBook Pro එකට එන mockup එක ඒ වගේ select කරන. මේක ඇත්තටම ගොඩක් වෙනස් කරලා තිනවා 2019 version එකේ. මොකද පළවෙනි version වල මේව තිබ්බේ නැහැ. මම CS3 CS4 වගේ කරනකොට මේ තියෙන්නේ iPhones වලට mockup එහෙම හදනවා නම් එහෙම නැත්නම් UI හදනවා නම් මේව අපිට භාවිත කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒවා sizes. film එකක මොනවා හරි image එකක් හදනවා නම් මේ තියෙන්නේ ඒව සම්බන්ධව මේ 4K film style එකත් මේකේ තියෙනවා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. මම මේකේ තෝරන්නේ කෙලින්ම අපි දන්න කියන මෙන්න මෙයාව. මෙයාව තෝරලා ඔයාට පුළුවන් මෙතන කලර් ප්‍රොෆයිල් එක අනිවාර්යයෙන්ම RGB තියන්න. ඒක ඔයා ඇඩ්වාන්ස් කියන ක්ලික් කරන්න එපා ගොඩක් වෙලාවට. RGB තියන්න නැත්නම් මේක ඔයා ග්‍රේ ස්කේල් වගේ දැම්මොත් එහෙම මේක කළු පාට විතරයි යූස් කරන්න පුළුවන් අපිට. හරි, මම මේක සිලෙක්ට් කරලා ඉවර වෙලා මෙතනින් ඔයාට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් ඕනනම් දෙන්න පුළුවන්. ඉතින් normal white තියන්න මම කැමති white වලට. ඔය විදිහට ක්‍රියේට් කරගන්න පුළුවන්. මේ තියෙන ඔයාගේ ෆොටෝෂොප් වලින් හදන්න යන අපේ පළවෙනි කොලේ. ඉතින් අපි චිත්‍රයක් ඇන්දත් කොලයක් අරගෙන තමයි අඳින්නේ. ඉතින් මෙන්න කොලේ අරගත්තා. මම මේක පොඩක් ඉක්මනට කියාගෙන යනවා විස්තර ටික. මේ කොලේ තියෙන මෙතන ඉතින් මේ තියෙන්නේ අපේ ටූල්ස් ටික. මේ ටූල්ස් වලින් බහුතරයක් ටූල්ස් අපි මේ සීරීස් එකේදී කියලා දෙනවා. ඒ වගේම ඔයාට ඕන කරන ටූල්ස් උත් තියෙනවා. මේක ඕන් කරන්න නැති ටූල්ස් උත් තියෙනවා. ඉතින් අපි පළවෙනි ටූල් එකේ ඉඳන් පටන් ගමු. අපිට වැදගත් වෙන පළවෙනිම ටූල් එක තමයි text tool එක. ඔයාලට පේනවා text tool එක ක්ලික් කළා මෙතන මෙහෙම උඩ ක්ලික් කරාම ඔයාලට පුළුවන් කැමති එකක් මෙහෙම ටයිප් කරන්න. එතකොට මෙතන ඔයාලට පුළුවන් මෙතන මේ text tool එක ක්ලික් කරාම ඔයාලට පේනවා මෙතන
නෝමල් වෙන ටූල් සලද එන සට්ක නම මෙතැට ටෙක්ස් ටූල්ල ලික් කරම ඔගලට පේනවා ඉති ටෙක්ස් ටූල්ල ලික් කල ඔගලට පේනවා මේ කුඩා ලික් කරම එක ඩිට් කරන්න පුලො ඉති ම මේ සම්පෝර්ණය සිලෙක් කල්ලා ඔගලට පේන ටෙක්ස් ටූල්ලට දාල කරන ප්‍රොපටිස්ටික මෙතන තියෙනවා ඉතින් මෙතනින් ඔට කැමති මේක් තෝරගන්න පුළුවන් කැමති ෆොන්ට එකක් මෙතනින් තෝරන්න පුළුවන් මේ විදිහට ඉතින් මං වෙන මේ ෆොන්ට එක ගන්න ඒවගේම තමයි ඔගලට පේනවා ඇති ඔගලට දැක්කගාම කියන්න පුළුවන් ඉතින් මෙතන මේකේ පාටයි මේකේ පාටයි සමාන නිසා මෙතනින් තමයි කලයක චේන්ජ් කරගන්නේ ඔන්න ඔය විදිහට පසි බ්ලොග්ස් කියලා මට හිතනවා මේ කොලේ හොරිසන්ටල් උනාන හොඳයි කියලා දැන් අපේ වර්ටිකල් තියෙන්නේ හොරිසන්ටල් කියන්නේ මේ අනිත් පැත්තට උනාන හොඳයි කියලා ඉතින් මම මෙතන මේ තියෙන ලේයර්ස් පැනල් එක අපේ මේක තමයි හැම එකම පේනවා ඔයගලට පේනවා මේ තියෙන අපි ගත්ත කොලේ බෑග්ග්‍රවුන්ඩ් කොලේ ඒක මත තමයි මෙයා මේ විදිහට ඉන්නේ එයාගේ උඩ හදිසියවත් මම ඊළඟ එකේදී පෙන්වන්නම් ඒක වෙනස අපි මෙයා මෙහෙම සිලෙක්ට් කරලා ඉමේජ් ගිහිල්ලා මෙතන ඉමේජ් රොටේෂන් ගිහිල්ලා ක්ලොක්වයිස් 90ක් කරකවනවා එතකොට ඔයගලට පේනවා මේ සම්පූර්ණ සෙට් එකම 90ක් කරකවනවා ඒත් අපිට දැන් මෙයා අනිත් පැත්තට හරව ගන්න ඕනේ අපිට පුළුවන් මේ පැත්තේ කොනේ ඔයගලට පේනවා ඇති අපෝ මම පෙන්වන්න මේක මෙහෙම ක්ලික් කරාම මෙන්න මේ ටූල් එක තමයි සිලෙක්ට් වෙන්නේ හරන මේ මූව් ටූල් එක මෙහෙම සිලෙක්ට් කළා මෙහෙම කරන්න ඕනේ එහෙම නැත්නම් ඔටෝමැටිකලි මූව් ටූල් එක මෙන්න මේ විදිහට එනවා ඉතින් ඔයාට මේ විදිහට මේක වටේ මෙහෙම සෙට් එකක් වෙන්නනවා ඔයාට පුළුවන් මේ වෑන් ඇදලා මෙහෙම ලොකු පොඩි කරන්න ඔයාගේ ටයිප් කරන ඕනම දෙයක් හරි මොකක්ම හරි දෙයක් ඔය විදිහට ලොකු පොඩි කරන්න හැකියාව තියෙනවා ඔයාට මේ විදිහට ඉතින් ඔයා මේක මෙහෙම කරන්න පුළුවන් ඒ වගේම ඔයාට මේ ඉර ටික පෙන්වන්න නැත්තම් මෙන්න මේවා ටික පෙන්වන්න නැත්තම් ඒකට හේතුව තමයි මෙන්න මේ ෂෝ ට්‍රාන්ස්ෆෝම් කන්ට්‍රෝල් කියන ටික් එක දාලා නැති වෙනවා පේනවනේ දැන් ඔයාට ඉරි පෙන්වන්නේ නැහැ ඉතින් අනිවාර්යෙන් මෙන්න මේක දාන්න ඒත් එක්කම අපි මෙතන මේ ඔටෝ සිලෙක්ට් කියන එක තමයි දාලා තියෙන්නේ ඔටෝ සිලෙක්ට් එකේදී වෙන්නේ මම තව එකක් මෙතන ටයිප් කරන්නම් ඔයාට එතකොට ලේසි පසි බ්ලොග්ස් කියලා රතු පාට එකක් ගහමු ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේ තියෙන එක පසි බ්ලොග්ස් එකක් එක මේ තියෙන එක පසි බ්ලොග්ස් එකක් ඔයාලට පේනවා ඇති අපි මේ ක්ලික් කරන පාටට මෙතන ලේයර් එක වෙනස් වෙනවා මේ තියෙන නිල් පසි බ්ලොග්ස් එක මේ තියෙන රතු පසි බ්ලොග්ස් එක අපි පසි බ්ලොග්ස් කියන එක මේ විදිහට පොඩ්ඩක් ඩිලීට් කරගමු පසි බ්ලොග් ස්ටුඩියෝ එක දැන් ඔයාලට පැහැදිලි මේ තියෙන නිල් පසි බ්ලොග්ස් එක මේ තියෙන රතු පසි බ්ලොග්ස් එක මේ තියෙන එහෙම ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඔටෝ සිලෙක්ට් දාලා තියෙන නිසා තමයි අපි සිලෙක්ට් කරන හැම එකක්ම මෙහෙම සිලෙක්ට් වෙන්නේ. ඔටෝ සිලෙක්ට් අයින් කරොත් ඔයගලට පේනවා සිලෙක්ට් වෙන්නේ නැහැ අනිත් එක. ඒක නිසා මතක තියාගන්න. මේ ඔටෝ සිලෙක්ට් එක දාලා තියන්නත් පුළුවන් ඔයාලට නැති වෙන්නත් පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක දාන්නේ. දැන් අපි කරන්න යන්නේ මෙතන පොඩි වෙනසක් වෙනවා. මේ ලේයර් පැනල් එක මම ඉස්සෙල්ලා ඔයාලට කියලා දීලා ඉන්නම්. ඒ ලේ පැනල ක්‍රියල දෙනවත් එක මෙන මෙතර තියෙනවා ලස්සන ටූල්ස් වගේ මේ ටූල්ස් තමයි ඔයාගේ රෙක්ටෑන්ගල් ටූල් එක ඒකත් චුට්ටක් කියලා දෙන්න ඔයාට පේනවා මේක ක්ලික් කරගෙනම හිටියම මෙන්න මෙහෙම සෙට් එකක් එනවා ඕකෙන් අපිට පුළුවන් කැමති එකක් තෝරන්න ඉතින් මම මේ රෙක්ටෑන්ගල් ටූල් එක තෝරනවා එතකොට ඔයාට පේනවා මේ සෙට් එකම ආයි වෙනස් වුණා ඒකේ ඔයාට පේනවා මෙතන ෆිල් ඒ කියන්නේ ටූල් එකේ ඇතුළ ඒ කියන්නේ දැන් මේකෙන් අපිට ඇත්තටම එදෙන රෙක්ටෑන්ගල් එකක් ඔයාට පේනවා ඉතින් ඒකේ ඇතුළ තමයි ෆිල් එක කියලා කියන්නේ ස්ට්‍රෝක් එක කියලා කියන්නේ ඒකේ වටේ ධාරේ. ඉතින් මේකට ස්ට්‍රෝක් එකක් දාලා තිබෙනවා. ඉතින් මම කහපාටේ ස්ට්‍රෝක් එකක් දාන්නම්. ඒ ස්ට්‍රෝක් එකේ ප්‍රමාණය තමයි මේකෙන් පෙන්වන්නේ කරන්නේ. දැන් ඔයගලට පේනවා ඉතින් ඒක වෙනස් වුණා. ඉතින් මේ ස්ට්‍රෝක් එක දාන කඩ ඉරි ඕන නම් කඩ ඉරි. මේ ඉරි ඕන නම් ඔන්න ඔය විදිහට. ඉතින් ඔවත් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට දැන් අපි ඇන්දේ මෙතන වන් ස්ට්‍රෝක් එක වඩා අයින් ගන්නම්. මම කියව දෙයක් ස්ට්‍රෝක් වල. ඔයාලට පේනවා මේකට ගියාම මෙතන තව ප්‍රොපර්ටිස් පැනල් එකක් ඔටෝමැටිකලි ඕපන් වුණා. ඉතින් ඔයාලට පුළුවන් මේ කෝනර්ස් එජස් රවුම් කරන්න. ඔයාලට පුළුවන් මෙතන කෝනර්ස් 10ක් දාන්න. එතකොට මේකේ සම්පූර්ණයෙන්ම මේක කෝනර්ස් එජස් රවුම් වෙනවා. ඉතින් ඒ වගේ තමයි සම්පූර්ණ සිස්ටම් එකක් මේකේ හැදෙන්නේ. ඔයාලට ඕනම ප්‍රොපර්ටි එකක් මේ පැත්තෙන් හදන්න පුළුවන්. පේනවා මෙතන කෝනර්ස් ඔක්කොම රවුන්ඩ් වෙනවා. ඉතින් මේ එක කෝණ එකක් විතරක් ඕන නම් මට මේ දඟල් අයින් කරන්න ඕනේ. මේ මේකෙන් කරන්නේ කෝනස් ඔක්කොම ලින්ක් ටුගෙදර්
රඩියස් වැලිවිසේ කියන මේ වැලිවිස ඔක්කොම ලිංක් කරලා තියෙන්නේ. ඔයා මේක අයින් කරලා දාට එක කෝණ එකක් වැඩිපුර කෝණ කරන කෝණ එක ඒක රවුම් කරන්න පුළුවන් වැඩිපුර. අනිත් ඒවට ඔයාට බිංදුව දෙන්න පුළුවන්. පේනවද? අර මෙන්න මේ විදිහ අමුතු හැඩයක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි. ඉතින් ඔයාට පුළුවන් මේකක් උඩ ක්ලික් කරලා ඕනම එකක් මේ ඕනම ඔබ්ජෙක්ට් එකක් උඩ ක්ලික් කරලා ඒ ඔබ්ජෙක්ට් එක ලොකු කරන්නත් පොඩි කරන්නත් ඔයාට හැකියාව ලබා දීලා දෙනවා. ඒ විතරක් නෙමෙයි අපි මේ කොනට ගියොත් ඔයාලට පේනවා ඉතින් පොඩක් රවුම් වෙනවා අපේ කර්ස එක. එතකොට ඔයාට මෙයාව එක එක පැති වලට කරකවන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති ඔයාලට මෙතනිනුත් ඕනනම් දෙන්න පුළුවන් අංශ 90 නම් අංශ 90කට 120 නම් 120කට. ඉතින් ඒ විදිහට දෙන්න පුළුවන්. අනික මතක තියාගන්න ඔයා මොකක් හරි චේන්ජ් එකක් කරාම මෙන්න මේ විදිහට මෙතන හරි ලකුණකුත් එනවා. මෙන්න මේ විදිහේ කැන්සල් එකකුත් එනවා. ඒ කියන්නේ ඔයා කරපු චේන්ජ් එක ඔයා කන්ෆර්ම් කරන්න ඕනේ මේ විදිහට මෙන්න මේ හරිය දාලා. එහෙම නැත්නම් එයා ඒක පිළිගන්නේ ඔය විදිහට දීදී ඔයාට ඔටෝමැටිකලි එයා පිළිගන්නවා වෙන ඒවා නම් ඔයා හරිය දාන්නම ඕනේ. ඔන්න ඔහොම දාලා ඔයාට ඕනනම් මේකෙන් ආපහු අයින් කරලා දාන්න පුළුවන්. ආපස්සට යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා වැරදිලා මොකක් හරි මිස්ටේක් එකක් වෙලා ඔක අතින් සිද්ධ වුණා නම් එහෙම කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳම දේ තමයි මෙන්න මෙතන දැන් උදාහරණේ ඔයාලට පේනවා යටම තියෙන ලේයර් එක. මේක හරියට අර ලුණු ගෙඩියක් වගේ ලේයර්ස් තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන යටම ලේයර් එක, මේ තියෙන එකට උඩ ලේයර් එක, මේ තියෙන එකට උඩ ලේයර් එක, මේ තියෙන එකට උඩ ලේයර් එක. එතකොට ඔයා දන්නවා මේ යටම ලේයර් එක සුදු පාට. ඒක උඩ පසී බ්ලොක්ස් ඉන්න හින්දා තමයි පසී බ්ලොක්ස් පේන්නේ. උදාහරණයක් විදිහට මම මේ ලේයර් එක ලොකු කරන්නම්කෝ. දැන් ඔයාලට පේනවද පසී බ්ලොක්ස් කියන එක පේන්නේ නැහැ. ඇයි ඒ? ඒකට හේතුව තමයි පසී බ්ලොක්ස් උඩින් තමයි මෙන්න මේ කළු පාට එක්කෙනයි. ඒක නිසා තමයි පසී බ්ලොක්ස් පේන්නේ නැත්තේ. මම පසී බ්ලොක්ස් ඇදලා ඉවර උඩට දැම්මොත් අන්න පසී බ්ලොක්ස් පේනවා. දැක්කද? දැන් මම පසී බ්ලොක්ස් මේ යටට දානවා මේ පසී බ්ලොක්ස් 2 එක. එතකොට යාම පේන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය සිස්ටම් එක පොඩ්ඩක් මතක තියාගන්න මේ ලේයර්ස් ඇදලා උඩට පල්ලෙහාට දාන්න පුළුවන්. මේ ලේයර් එක එහාට මෙහාට කරන්න බෑ මොකද එයාගේ බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක නිසා. ඉතින් ඔන්න ඕක තමයි බේසික් ටික මේකේ දැනගන්න ඕන. තව චූටි දේවල් වගේක් තියෙනවා මම දැන් කියලා දෙන්නම් ඒ දේවල්. ඒ තමයි ඊළඟට වැදගත් වෙන්නේ අපිට පේන් බකට් ටූල් එක. මේකේ මේක විතරක් නෙමෙයි මේකේ තියෙනවා රවුන්ඩඩ් රෙක්ටැන්ගල් ටූල්, එලිප්ස් ටූල්, පොලිගොන් ටූල් මේ හැම එකක්ම තියෙනවා. ඉතින් ඒවත් චෙක් කරලා බලන්න ඔයා ඉස්සරහට වට ඕන වෙයි. ඊට පස්සේ අපිට බලන්න තියෙන ප්‍රධානම දේ තමයි මෙතන තියෙන මෙන්න මේ පේන් බකට් ටූල් එක. ඒකේ තියෙනවා පේන් බකට් එකක්. ඉතින් අපිට පුළුවන් මේ පේන් බකට් එක අරගෙන ඕගොල්ලෝ කරලා තියෙනවා නම් පොඩි කාලේ පේන්ට් එහෙම මෙන්න මේ පේන් බකට් ටූල් එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි මෙන්න මෙතන කලර්ස් තියෙනවාට පේනවා ඇති. මම මේකෙන් කලර් එකක් අරගන්නවා ටික ග්‍රේ වගේ හුරු කලර් එකක්. මෙන්න මෙහෙම මෙන්න මේ ගානින් වගේ අරගෙන මට පුළුවන් මේකට දාන්න. දැන් ඔයාලට පේනවා මේක දාන්න දෙන්නේ. ඒකට හේතුව අපි මෙතන ලේයර් එකක් සිලෙක්ට් කරලා නැහැ. මොන ලේයර් එකට දාන්න ඕනි කියලා. දැන් බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක සිලෙක්ට් කළා වුණා. බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක දාන්න පුළුවන්. කලර් එකන වටන ඔයාලට පේන්නේ නැතුව ඇති. මම තව චුට්ටක් ඩාක් එකක් දාන්න. ආයි මේක සිලෙක්ට් කළා. මේක දාන්න. ඔන්න ඔය. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් දාන්න. ඉතින් ඔයාලට මෙහෙම කරන්නත් පුළුවන්. ඔන්න දැන් බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක සුදුම තියාගන්න ඕන. ඔයාලට මෙහෙම කරන්න පුළුවන් මේක නිව් ලේයර් එකක් හදන්න පුළුවන්. මේ ඉතින් ක්‍රියේට් නිව් ලේයර්. ඒක එම්ටි ලේයර් එකක්. ඒක එම්ටි ලේයර් එකක්. ඔයාලට පුළුවන් ඒ එම්ටි ලේයර් එකේ මොන හරි එකක් ඇඳදම ඔයාලට පේනවා ඒ ලේයර් එක ඇතුලේ තමයි ඒක ඇඳෙන්නේ. ඒ ලේයර් එක ඇතුලේ තමයි ඒක ඇඳෙන්නේ. ඉතින් දැන් එතකොට ඔයාලට ඕන නම් ආයේ ලේයර් එක අයින් කරන්න පුළුවන්. දැන් මම අලුතින් ලේයර් එකක් දාලා මම ඒකට වෙන පාටක් දාන්න. මෙන්න මේ වගේ පාටක් දාමු රතු පාට. ඔයාලට පේනවා මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක යදු අලු පාටයි. ඒක උඩින් රතු එකනා ඉන්නේ ඉඳ තමයි මේ පාට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක වෙනස් නොකර අලුත් එම්ටි ලේයර් එකක් දාලා මෙහෙම කරන්නත් හැකියාව තියෙනවා. ඒක ෂුව එකක් නැහැ. ඒක නිසා මම මේ ලේයර් එක අයින් කරලා දාන්න. මම බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එකත් සුදු පාට දාන්න. මම කැමති ලේයර් වල පාටක් තියෙනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඔගලන්ට පුළුවන් ඉතින් ඔන්න ඔය විදිහට මේ දේවල් පොඩ්ඩක් එහෙට මෙහෙට අතපත ගාලා බලන්න. ඒත් එක්කම මෙතන ඉරේසර් ටූල් එක තියෙනවා. මොනවා හරි ඉරේස් කරනවා නම් දැන් ඔයාලට පේනවා අපිට ටෙක්ස්ට් එකක් මෙයා ඉරේස් කරන්න දෙන්නේ නැහැ. මොකද ටෙක්ස්ට් එකක් අනිවාර්යෙන් ටෙක්ස්ට් එකක් ඉරේස් කරන්න ඕන නම් මේකෙන් ගිහිල්ලා
අපිට ආයි ක්ලික් කල මේක ඩිට් කරගන්න පුළුවන්. ආයෙත් එකමට කියන්න බැරි වෙච්ච එක දෙයක් තමයි මේක. අපිට පුළුවන් එක එක ෆොන්ට්ස් වල තියෙනවා රෙගියුලර් කියලා තියෙනවා. දැන් මේ ෆොන්ට් එකේ නෑ. මේ ෆොන්ට් එකේ තියෙනවා බලමු. ඒකෙත් නෑ. මේ විදිහේ තියෙනවා බ්ලොක් ලැටර් කියලා වෙනම තියෙනවා. ඒ විදිහේ ෆොන්ට් ස්ටයිල් වලත් තව එක එක ස්ටයිල්ස් තියෙනවා. ඒවා මාරු කරගන්නත් අපිට හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට දාලා දැන් මේකේ සයිස් එක මාරු කරනවා නම් අපිට මෙතනින් ෆොන්ට් එක මාරු කරන්නත් පුළුවන්. ඔයගලන්ට පේනවා මම මේ කර්සර් එකේ අප් ඇරෝ කී එක ඔබන්නේ. එතකොට මේක වැඩි වෙනවා. නැත්නම් මට මෙතන ටයිප් කරන්නත් පුළුවන්. ඉතින් මේ මේක ෂාප් තියෙන්නේ ක්‍රිස්ප් කරන්නත් පුළුවන්. එතකොට මට පේනවා මට ඒ නිකන් අර ෂාප් නෑ. ඒක නිකන් ගැටිති ගැටිති වගේ ස්ට්‍රොං තියෙනවා. ඒ වගේම ස්මූත් තියෙනවා. ඒ වගේ මං ෂාප් දාලා තියන්න. ඕක තමයි ඊළඟ එක. අනිත් වැදගත් වෙන දේ තමයි මම මේක පොඩ්ඩක් අඩු කරගන්න ප්‍රමාණය. මම ඔන්නෙදී පසි බ්ලොග්ස් ටියුටෝරියල්ස් කියලා දාලා මට ඕනේ මෙයාව මෙන්න මේ විදිහේ කොටස් දෙකකට ගන්න. මම එන්ටර් එක බුවේ කොනට ගිහිල්ලා ඔයගලන්ට බේසික්ස් දන්නවා ඇති කියලා හිතනවා. මොක් හරි අවුලක් තියෙනවනම් පල්ලෙන් කමෙන්ට් කරන්න මම කියලා දෙන්න ඉෂු ගන්න. දවාට පේනවා ඇති මේක පසි බ්ලොග්ස් කියලා මෙතනින් ගිහිල්ලා මේ පැත්ත කොනෙන් තමයි ඊතර එක පටන් ගන්නදී අපි මේකට කියනවා ලෙෆ්ට් අලයින් වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඒ අලයින්මන්ට් එක මාරු කරන්න පුළුවන් පසි බ්ලොග්ස් කියන එක මැදට ටියුටෝරියල්ස් ගන්න නම් අපිට මේක ප්‍රෙස් කරන්න පුළුවන්. ඔයගලන්ට පේනවා එතකොට පසි බ්ලොග්ස් වල හරි මැදින් තමයි ටියුටෝරියල්ස් සෙට් වෙලා තියෙන්නේ. මම මේකින් කියලාත් ගන්න නම් එතකොට ඔයගලන්ට හොඳටම පේනවා. මේ පේනවනේ. එතකොට ඔයාලට ආපහු මේක කොනට ගන්න ඕන නම් මේ කොනට මෙහෙම අරගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් ආයි මෙහෙම ඇඳන් එන්න. ඊට පස්සේ මෙයා එහා කොනට ගන්න ඕන නම් ඒකත් පුළුවන්. ඒකත් ඉෂුව ගන්න. මේ විදිහට මෙහෙම ඇදගෙන එන්න ආයි. ඉතින් මේ වීඩියෝ එකටත් ඔයගොල්ලෝ කැමති නම් ඔයගලන්ට පුළුවන් පල්ලෙහැන් ගිහලා ලයික් කරන්න. තාමත් පසි බ්ලොග්ස් එක සම්බන්ධ වෙලා නැත්නම් පල්ලෙහැන් රතුපාට subscribe button එක press කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් press කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව ඔයගලන්ටත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහැන් comment කරන්න මම සූදානම් උදව් කරන්න. ඉතින් මේ වගේ ඕගලන්ට අවශ්‍ය කරන tutorials තියෙනවා නම් request කරන්න අමතක කරන්න එපා. මම අනිවාර්යයෙන්ම මම දන්න විදිහට අනිවාර්යයෙන්ම ඇවිල්ලා ඔයගලන්ට කියලා දෙන්නම්. ඉතින් මේ වගේම තවත් අලුත් video එකකින් හමු වෙනකම් පසි vlogs ගිහින් එන්නම්.